Rush Crochet YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් අදත් මම ලස්සන නිර්මාණයක් අරගෙන ආවා ඔයාලට කියලා දෙන්න. මේ වගේ නිර්මාණ කන් දිගට මගෙත් එක රැඳිලා ඉන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මම අද කියලා දෙනවා ඇප්ලික් කරගන්න පුළුවන් විදියට ධර්ම චක්‍රයක් ගොතා ගන්න කොහොමද කියලා. මම අද නිර්මාණය කරන්න 1.25 කටුවක් අරගෙන තියෙනවා. මුලින්ම අපි මැජික් රින් එකක් හදා ගන්නවා මේ විදියට. හදාගෙන චේන් දෙකක් දානවා. දාලා මේ මැජික් රින් ඇතුළට සිංගල් ක්‍රොෂේ 7ක් දා ගන්නවා. එතකොට මේ චේන් දෙකත් එක්ක අපිට සිංගල් ක්‍රොෂේ 8ක් වෙනවා. Now, I will make a body guard again. Patanga stand up, slip stitch cargana. Then, pitted a chain, hatat dagano, ekai, dekai, tunai, hatarai, pahai, hai, hatta. Hatat dagina triple crochet, otagina, a heat sediment, triple crochet, cut dagano. මෙන්න මේ විදියට. අපහු චේන් 4ක් දානවා එක. ට්‍රිපල් ක්‍රොෂේ එකක් ඔතාගෙන ඊළඟ හිඩසෙට ට්‍රිපල් ක්‍රොෂේ කරගන්නවා. අපහු චේන් 4ක් දානවා. ඊළඟ හිඩසෙට ට්‍රිපල් ක්‍රොෂේ. මේ විදිහට වටේටම අපි කෑලි 8ක් වෙන්න දා ගන්නවා. අන්තිම චේන් හතර දාගෙන අපි මේ පටන් ගත්ත තැන තියෙන තුන්වෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් කර ගන්නවා. මෙන්න මේ විදියට. අපි දැන් චේන් දෙවෙනි මේ පළවෙනි වටේම දෙවෙනි වටේ තුන්වෙනි වටේට දැන් චේන් තුනක් දාන sorry හතරක් දානවා. දාගෙන ඩබල් ක්‍රොෂේ 7ක් දා ගන්නවා මේ හිඩසක් ඇතුළට. Kai, dekai, unai, hatarai, pahai, hayai. Then patanga tu tane daapu chain tu na hatarat teka. Apita mitena hatak venawa. Then pita tapi chain hatak daanawa. දාලා දැන් අපි ඩබල් ක්‍රොෂේ උතාගෙන ඊළඟ හිඩසෙට ඩබල් ක්‍රොෂේ 7ක් දා ගන්නවා. මෙන්න මේ විදියට. Then chain හතක් කාපහු පිටට දා ගන්නවා. ඔව් ඩබල් ක්‍රොෂේ ඔතාගෙන ඊළඟ හිඩසෙට ඩබල් ක්‍රොෂේ 7ක් දා ගන්නවා. අපහු චේන් 7යි පිටට. දැන් මේ විදියට අපි වටේටම ගොතා ගන්නවා.
අන්තිම චේන් හතක් දාගෙන අපි දැන් පටන් ගත්ත තැනටම slip stitch කරගන්නවා. චේන් වන් දාලා මල ටිකක් දිගට තියලා අපි පුළුවන් ඉදි කටුවක් දාලා නූල මහ ගන්න. තමයි විදිහ හයිඩ් කරගන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට මම තරුණ චක්‍රය හදාගත්තා. ඔයාලටත් පුළුවන් මේ වගේ නිර්මාණ කරලා ඇප්ලික් කරගන්න. එහෙනම් මේ වගේ නිර්මාණ කරන දිගට මගෙත් එක්ක රැඳිලා ඉන්න. Thank you.